නවවසර උදාවෙලත් දිගින් දිගටම දිගු පොලිම් වල ඉන්න ජනතාවට තවත් පීඩා ගෙන දෙන කරුණක් පසුගිය දිනවල කතා බහට ලක් වුණා. ඒ විදුලි කප්පාදුවක් පිළිබඳවයි. කෙරවල පිටිය විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එක් යන්ත්‍රයක් අලුත් වැඩියා කිරීම, යුගතනමි බලාගාරයේ නඩත්තු කටයුත්තක් සඳහා වසා තැබීම සහ විදුලි බලය නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම මතයි මෙලෙස විදුලි කප්පාදුවකට යාමට තීරණය කර තිබුණේ. ඒ අනුව විදුලි කප්පාදුවකට යොමු වීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කර තිබුණා. ඊට සිය අනුමැතියද ලබා දීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ තීරණය කළා. මෙවන් පසුබිමක විදුලි කප්පාදුවක් පිළිබඳව පැන නැගී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බවයි. ගල්ලංගුරු සහ පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනයේදී පැන නැගී ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව නිලධාරීන් පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාව සතු ගල්ලංගුරු සංචිත විදුලි අර්බුදයකට ඉඩ නොදී කළමනාකරණය කර ගැනීමට ප්‍රමාණවත් වන බවත්, ඉන්ධන භාවිතයෙන් කෙරෙන විදුලි උත්පාදනය කළමනාකරණය කිරීමෙන් විදුලි කප්පාදුවකට යාමෙන් වැළකී හැකි බවද නිලධාරීන් මෙහිදී සඳහන් කළා. පවතින තත්ත්වය කළමනාකරණය කර ගනිමින් ජන ජීවිතය පවත්වාගෙන යාමට සියලු පියවර ගෙන ඇතැයිද විදුලි බල හා බලශක්ති අමාත්‍යවරුන් සඳහන් කළා. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල සහ මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. විදුලි බල මණ්ඩලය අපි සාකච්ඡා කරේ බව කට්ටකක් නැතුව කොහොමද යන්නේ කියලා. හරි. අපි තීන්දුව කරා පුළුවන් තරම් අවම බව කට්ටකක් නැතුව යන්න කියලා. විදුලිය කැපීමක් සිද්ධ වෙන්නේ නැද්ද? නෑ නෑ. දෛනිකව වෙනවා කියලා දැන් කතාවක් යනවනේ මතුමා. ඒ ඉතින් භුක්තිය සමිතිය අරගොල්ලෝ මේකට අපි නිල වශයෙන් කියලානේ අපි විදුලිය කප්පාදුවක් නැතුව යන්න තමයි කටයුතු කරන්නේ. ඔබතුමා වගකීමෙන්ද කියන්නේ? නැතුව ඉතින් මම ඇමතිවරු හැටට කියන්නේ ඇත්තද බා. ජනාධිපතිතුමා අද මොන වගේ උපදේශයක්ද ඔබතුමාලට දුන්නේ? ජනාධිපතිතුමා කිව්වෙත් පුළුවන් තරම් විදුලිය කපන්න නැතුව පවත්වාගෙන යන්න බලන්න කියලා. ඒකට කාන්තිතේ සංස්ථාවෙන් අපිට ලැබෙන්න ඕනේ තෙල් ටික ලැබලා දෙන්න කියලා. ඒගොල්ලොත් එකඟුණා ඒ තෙල් ටික ලැබලා දෙන්න. එතකොට අපිට සපුකස් කන්දයි, කැලණි 30යි, ප්‍රෝටීන් බෝට්ටුවයි දීවහම අපිට කපන්න නැතුව යන්න පුළුවන්. ඔබතුමා නෑ කියන ඒවා සමහර දවසේ කැපුණා නේද? ඒ සමහර තැන්වල බ්‍රේක් ඩවුන් එකක් ආවම රටේ විදුලිය කැපිල්ලක් වුණේ නෑ. අනිත් එක විදුලිය ඉල්ලීමත් මේ ටිකේ තව ටිකක් වැඩි වෙලා තියෙනවා. විදුලිය කැපෙනවාද ඉදිරියට? නෑ, ගොඩක් දුරට කැපෙන එකක් නෑ. අවශ්‍ය ඉන්ධන සපයනවා කියලා තියෙන්නේ. ඒක නිසා ජනවාරි මාසයේ අග වෙනකන් බරපතල ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ජනවාරි අන්තිමට වෙන තත්ත්වය අපි සැලකලා බලලා දැන් දෛනිකව විදුලිය අය දෙකක ප්‍රමාණයක් කපන්න වෙනවා කියලා තිබ්බනේ. නෑ නෑ, දවල් කාලේ කරන්නේ නෑ. ඒක කැන්සල්ද? ඔව්, දවල් කාලේ විදුලිය කපන්න අවශ්‍ය වෙන්නේ නෑ. අවශ්‍ය වුණොත් විතරක් රැයට කපන්න වෙනවා. කොච්චර වෙලාවක්ද? කියන්නේ විනාඩි 30ක් 40ක් විතර වගේ ප්‍රමාණයක්. පැය දෙකක් වගේ නේද? නෑ, පැය දෙකක් කැපෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.